තවත් COVID-19 ආසාදිතයන් 360 දෙනෙක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 68938ක්. මේ අතර තවත් COVID-19 ආසාදිත මරණ 8ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සිදු වූ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ වාර්තා කළ ආසාදිත මරණ 8න් 7ක්ම සිදුව තිබුණේ බස්නාහිර පළාතෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිත මරණ 4ක් වාර්තා වී තිබුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද මරණ 3ක් වාර්තා වූ අතර මුන්දලම පදිංචි සිටි පුද්ගලෙක්ද COVID-19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 726 දෙනාගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ ආසාදිතයන් 197 දෙනෙකු වාර්තා වූයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක අභිභවායමින් දිනක් තුළදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ අවස්ථාවද මේ වනවා. එලෙස වාර්තා වූ ආසාදිතයන් 185 දෙනෙකුම මහියංගනේ රෙදී මාලියද්ද ගැමුණුපුර ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ මෙම කර්මාන්ත ශාලාවෙන් මීට පෙරද ආසාදිතයන් 194 දෙනෙකු හඳුනාගෙන තිබුව අතර ඒ අනුව අදාළ කර්මාන්ත ශාලාව තාවකාලික වසා දමා තිබූ බවයි. එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 379ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 116ක්. කොවිඩ් මර්ධන එන්නත් කිරීමේ වැඩපිළිවෙල යටතේ ඊයේ දිනේ පමණක් 3838 දෙනෙකුට එන්නත් කිරුණු අතර ගත වූ දින 9 තුළ එන්නත් කළ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 160148ක්.